එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය ප්‍රකාශයට පත් කළේ 1993 වසරේදී. මෙවර ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සමරනු ලබන්නේ 31 වන වරටයි. මාධ්‍ය වෙත එල්ල වී ඇති අභියෝග බලපෑම් සහ ගැටලු හඳුනා ගැනීම සහ ඒවාට නිසි විසඳුම් සෙවීමට මෙම දිනය නම් කර තිබෙනවා. ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් ගිලෙමෝ කානෝ නම් ත්‍යාගයක්ද පිරිනැමීම සිදු කෙරෙනවා. ඒ 1986 දෙසැම්බර් 17 වනදා බොගොටාහි සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී ඝාතනයට ලක් වූ කොලොම්බියානු මාධ්‍යවේදී ගිලෙමෝ කානෝ ඉසසා අනුස්මරණය කිරීම වෙනුවෙනුයි. 1997 වසරේදී නිර්මාණය කරන ලද මෙම ත්‍යාගය පිරිනමනු ලබන්නේ මාධ්‍ය වෘත්තිකයින් 14 දෙනෙකුගෙන් යුත් ස්වාධීන ජූරි සභාවක නිර්දේශය මතයි. මාධ්‍ය නිදහස වෙනුවෙන් කටයුතු කරන කලාපීය සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ යුනෙස්කෝ සමාජික රටවල් ඒ සඳහා නම් ඉදිරිපත් කරනු ලබනවා. ලොව පුරා විසිර සිටින මාධ්‍ය වෘත්තිකයින් සිය ජීවිත අවධානමද පසෙකලා පුවත් වාර්තා කරමින් ඉටු කරනු ලබන්නේ විශාල සමාජ මෙහෙවරක්. ගෝලීය වශයෙන් මාධ්‍යට එල්ල වී තිබෙන බලපෑම වර්තමානයේ වන විට ඉතා සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා. මාධ්‍ය වෘත්තිකයින්ට සිය වෘත්තිය තුළ අභියෝග රැසකටම මුහුණ දීමට සිදුවනවා. 1990 සිට 2020 වසර දක්වා ලොව පුරා මාධ්‍යවේදීන් 2658 දෙනෙකු ඝාතනය කර ඇති බව ජාත්‍යන්තර නිදහස් මාධ්‍යවේදීන්ගේ සම්මේලනය පෙන්වා දෙනවා. අපේ රටෙත් සත්‍ය වෙනුවෙන් පෙනී සිටි අභීත මාධ්‍යවේදීන් රැසකටම මේ වන විට දිවි අහිමිව අවසන්. මෑතකාලීනව ගෙනා මාර්ගගත සුරක්ෂිතතා පනත මගින්ද අපේ රටේ නිදහස් මාධ්‍ය භාවිතයට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. තුන්වන ලෝකයේ බොහෝ රටවල ආණ්ඩුවලට ඇත්තේ ජනමාධ්‍ය නිදහස පවත්වාගෙන යාමෙහිලා අපකීර්තිමත් නමක්. අපේ රටේද ජනමාධ්‍ය නිදහස සහ ආණ්ඩුව අතර අපකීර්තිමත් අවස්ථා එමටයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.